ළමයි මේ තම් කට්ටිය අඩු නිසා අපි තව විනාඩි 5ක් බලමු. ඕකේ ටීචර්. ළමයින්ට කරන්ට් තියෙනවද? කරන්ට් නැති අය ඉන්නවද? ඕකේ ටීචර්. සමහර විට අද ළමයි අඩුවේ මොකද ගොඩක් පැතිවලට කරන්ට් නැහනේ ඒ හින්දා අඩුවේවි බලමු තව විනාඩි 5ක් අයිබෝවන් ටීචර් අයිබෝවන් පුතේ අපි තව විනාඩි 3කින් ක්ලාස් එක පටන් ගමු හරි ගණේෂගේ සතිය මොකෝ වුණේ ආව ලියුණා නේද ඔව් ටීචර් නෑ ඒක තමයි තව කවුද ගියේ සතිය හිටියේ නැත්තේ අපේ අනිත් අය නම් හිටියා නේ හෂාන් ආවා ලක්ෂිකා ආවා උප්පලා ආවා තිසරී ආවා ශ්වේතා ගිය සතිය ආවද නෑ ටීචර් ආ ඒක තමයි රෙකෝඩින්ග්ස් බලලා ලියාගත්තද නෝට් එක රෙකෝඩින් බලන්න බැරි වුණා ටීචර් හෙට බලන්න ඕන ටීචර් හා බලලා නෝට් එක ලියා ගන්න ඊට පස්සේ අපේ නිම්සරයි නිල් නුවණි ආවේ නැහැ නේ ගිය සතිය තව අදත් නම් දෙ දෙන්න අපේ පසින්දු ආවේ නැහැ මට මතක එච්චරයි තාම ළමයි 25යි ඉන්නේ අපි තව විනාඩි 2ක් බලමු කවුද අද අපේ මෙයා නැහැ නේද මොකද එයාගේ නම මේ නම් මතක නැහැ ටීචර් එකපාරට ළමයි අඩුයිනේ අද සමහර විට මේ කරන්ට් නැති නිසා වෙන්නේ නැති ගොඩක් පැති වලට එකයි වැස්සත් එක්ක අද ටීචර් කලින් හතවසරේ ක්ලාස් එක කළා ක්ලාස් එක කර කර ඉද්දි එකපාරටක් උණු ගැහුවා ටීචර්ට ගහලා ඊට පස්සේ ඒ ක්ලාස් එක නැවැත්තුවා ටීචර් මන් දැන් ඇඩුනේ කවුද හරි අපි තාම පටන් ගත්තේ නෑ පුතේ තාම 20යි 28යි ඉන්නේ අපි තව 7යි 5 7යි 5 වෙනකම් බල්ල පටන් ගමු හරි ටීචර් කරන්ට් යනවා නම් කමක් නැහැ මේ ළමයි රෙකෝඩින්ග්ස් බලන්න උත්පල අපි ගිය සතිය අන්තිමෙන් මොකද්ද ලිව්වේ දුව උත්පලා අපි අපි මොකද්ද පුතේ අන්තිමට ලිව්වේ පාඩමේ මේ මම ඔයාලට පැහැදිලි කරා අපි එක මොකද ලිව්වේ නැහැ නේද අකුරු කියවීම තමයි අද ලියන්න තියෙන්නේ හතර වෙනි පාඩමේ ඔව් ටීචර් එක කියලා දුන්නා නමුත් මොකද ලිව්වේ නැහැ නේ හරි නෑ ටීචර් අපි ඒක හරි හරි පුතේ අපි ඒකද මුලින් ඉඳන් කරමු මොකද මේ ඉංග්‍රීසි සතිය ආව නැති නැතින ටෙෂාන් නැවිලා මහින්සා ජනිරු ඉන්නවා 33යි සෙනුරි පරක් වුණාද දෙන්න නෑ මං අඬුණා දැන් වීඩියෝ ඔන් කරේ හරි තමයි 33 ඉන්නවා අපි ක්ලාස් එක පටන් ගමු නේද ආටිගේ ටීචර් අමගේ මයික් ෆෝන්වල ඔව් තාම ටීචර් ඔෆ් කරේ නැහැ කට්ටියගේ මයික් මේ ආයිබෝවන් කියන්නේ බෑ ඒ නිසා අපි එහෙනම් පුතේ ක්ලාස් එක පටන් ගමු ආයිබෝවන් ළමයි ආයිබෝවන් ටීචර් හරි හැම දරුවෙක්ම අද අපේ පාඩම අහන් ඉඳලා ටීචර් අහන ප්‍රශ්න වලට උත්තර දීලා හොඳට වැඩ කරන්න ඕන හරි එහෙනම් ක්ලාස් එක පටන් ගමු ඉතින් පුතේ අපි ගිය සතිය කළේ තුන්වෙනි පාඩම අපි ගිය සතිය ඉවර කළා හරිද මන් දැක්ක දෙතුන් දෙනෙම අපේ ගණේෂයි තවද netmi තව දෙතුන් දෙනෙක්ම ගිය සතියේ මැද්දෙන් ලියුණා යාලේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් නිසාද කොහෙද එයාලා රෙකෝඩින් එක බලලා ශ්වේතා ආවෙ නැහැ කිව්වා ආපු නැති අය ඔල්රෙඩි වෙච්ච අය රෙකෝඩින්ස් බලලා අනිවාර්යයෙන්ම නෝට් කම්ප්ලීට් කරන්න ඕන හරිද බොහොම හොඳයි ඉතින් පුතේ අපි ගිය සතියේ අපේ
තුන්වෙනි පාඩම ඉවර කරලා හතරවෙනි පාඩම පටන් ගත්තා. හරිද? හතරවෙනි පාඩම් පටන් ගත්තට අපි වැඩි ටීචර් ඔයාලට ඒක චුට්ටක් පැහැදිලි කරා. අපි චුට්ටක් ලිව්වත් එක්කනේ සිරිත් විරිත් ගැන. නේද? සිරිත් විරිත් ගැන චුට්ටක් ලිව්වා මට මතකයි. හරි. අපි ඒ ටික ලිව්වා. නමුත් අපි පාඩමේ ඉස්සරහට කරේ නැහැ වැඩි. අපි අන්තිමට ලිව්වේ මොකක්ද කියලා තිසරිය ආවද ගිය සතියේ? තෙසඳිත් නැහැ නේ අද. තිසරිය අපි අන්තිමට ලිව්වේ මම මැදදි කට්ටුනක් හරන්ට් එක නැතුව. ආ හරි. කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ලිව්ව එක්කෙනෙක් කත උස්සන්න බලන්න. උත්පලා ලිව්වද? උත්පල අපි අන්තිමට ලිව්වේ කියන පොතේ යාළුවන්ට ඇහෙන්න මොකද්ද අපි ලිව්වේ අන්තිමට? ටීක අපි ලිව්වේ විරිත් සහ වාරිත් යන. ආ හරි අපි ලිව්වේ සිරිත් විරිත් කියන්නේ මොනවද කියලා. ඉතින් පුතේ ගොඩක් ළමයින්ට ගියසති ප්‍රශ්න තිබ්බ නිසා මම මේ පාඩමේ චුට්ටක් මුලායි වලට කියන්න. පුතේ මේ පාඩමේ අපි කතා කරන්නේ සිරිත් සහ විරිත් ගැන. හරිද? ප්‍රධාන වශයෙන්ම සිරිත් අපි සුරකින එක ගැන තමයි කතා කරන්නේ. කියන්නේ අපේ පරම්පරාවෙන් පරම්පරාවට අපේ බෞද්ධ සංස්කෘතිය විසින් අපිට දායාද කරපු සිරිත්. සිරිත් කියන්නේ පුතේ අපි කළ යුතු දේවල්. හරිද? විරිත් කියන්නේ අපි නොකළ යුතු දේවල්. මේ සිරිත් වලටම තමයි අපි චාරිත්‍ර කියලා කියන්නේ. විරිත් වලටම තමයි අපි වාරිත්‍ර කියලා කියන්නේ. ඉතින් පුතේ මේ පාඩමෙන් අපි කතා කරනවා අපි හරිද? අපි ගිය සතියේ එකක් පොඩ්ඩක් පටන් ගත්තා. පටන් අරගෙන චුට්ටක් අපි සාකච්ඡා කළා. අපි සාකච්ඡා කළේ අකුරු කියවීම ගැන. පුතාලට ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න. හරිද? අකුරු කියවීම ගැන කළා. මම එදා ඔයාලට පැහැදිලි කළා අකුරු කියවීමේදී සිදුවන විශේෂ දේවල්. ඊට කලින් මම ඔයාලට පෙන්වන්නම් දෙයක්. විනාඩියක් දෙන්න ළමයි ටීචර් ඔයාලට පෙන්වන්න පොඩි පින්තූර වගේක් තියෙනවා ඒ ටික ෂෙයාර් වෙනකන්. ගණේෂ පේනවද ටීචර් ෂෙයාර් කරලා තියෙන එක? ඔව් ටීචර් පේනවා. හරි පුතේ. ඉතින් පුතේ අකුරු කියවීමේදී ටීචර් කියලා දුන්නා මේසයක් හදනවා. හරිද? ඒ මේසෙ අපි එක එක දේවල් තියනවා. ඉතින් පුතේ මේ තියෙන්නේ අකුරු කියවීමේදී සාමාන්‍යයෙන් දැන් සීතට අනුව මම ඔයාලට කිව්වා බුදුදහමට අනුව නම් අපි කරන්න බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා පවත්වන එක. නමුත් සාමාන්‍යයෙන් සංස්කෘතියට අනුව දැන් නම් සිද්ධ වෙන්නේ මම කිව්වා වගේ ඔයාලට මතකද සරස්වතී දේවියට සහ ගණ දෙවියන්ටත් පුද පූජා පවත්වනවා. ඉතින් පුතේ මේ පින්තූරේ පෙන්වන්නේ මේ අපි පොඩි දරුවෙක්ට අකුරු කියවනකොට මේ මේසේ ලෑස්ති කරන ආකාරය පුතාලට පේනවා. මෙතන උඩ බුදු පිළිමයක් තියෙනවා, මෙතනින් සරස්වතී මෑණියන්ගේ රූපයක් තියෙනවා, මෙතනින් ගණ දෙවියන්ගේ මේ රූපයක් තියෙනවා, මෙතන පූජා වට්ටියක් තියෙනවා, පහන් පත්තු කරලා තියෙනවා, පැණි රස කැවිලි ආහාර ජාති තියෙනවා, මල් පූජ කරලා තියෙනවා, කිරිබත් තියෙනවා. ඉතින් පුතේ අකුරු කියවදි මේසයක් හදන්නේ මෙන්න මේ විදිහට. මම මේ රූපෙ පෙන්වේ ඔයාලට අදහසක් ගන්න. හරිද? හැමෝටම පෙවුණා නේද? මම මේ ටියුට් එක සම්පූර්ණ කරලා ඔයාලට ගෲප් එකට දාන්නම්. අද දාන්න බැරි වෙයි පුතේ, මොකද මේ සතියේ ටීචර් අසනීප වෙලා හොස්පිටල් හිටියා. ඒ නිසා ටීචර්ට කරන්න බැරි වුණා ටියුට් එක සම්පූර්ණ කරන්න. මම මේ සතිය ඇතුළත මේක දාන්නම් ඔයාලගේ ගෲප් එකට. හරි. ඉතින් පුතේ මේක තමයි දරුවෙක්ට අකුරු කියවනකොට සාමාන්‍යයෙන් අද කාලේ වර්තමාන සමාජයේ මේසයක් හැදෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? පේනා නේද ළමයි හැමෝටම? ඔෂානි ඔෂාන් පේනව නේද? පැහැදිලි නේ රූපේ? හරි, බොහොම හොඳයි. අදත් ඔය දෙනව ඇහෙන්නේ නැහැ. එදා ප්‍රශ්නෙමද කොහෙද? ඒක තමයි. හරි. ඉතින් පුතේ ඔන්න ඕක තමයි අකුරු කියවද්දි ලෑස්ති කරන මේසේ. රූපේ පෙන්නුවේ ඔයාලට එතකොට හොඳට වඩාත් හොඳට මතක හිටින නිසා. හරි, අපි යමු එහෙනම් පාඩමට.
හරි. ඉතින් පුතේ මේ අකුරු කියවීමට ටීචර් කිව්වා අත්පොත් පැබීම කියලා කියනවා ලියනවා කියලා. අපි අකුරු කියවීම ගැන මුකුත්ම ලිව්වේ නෑ නේද? නෑනේ. ටීචර් කියලා දුන්න විතරයි මුකුත්ම ලිව්වේ නෑ නේද? නෑනේ. හරි. එහෙනම් හැමෝම මාතෘකාව දාන්න අකුරු කියවීම කියලා. පාඩමේ මාතෘකාව අපි ලිව්වනේ සිරිත්‍රිත් ගැන පැහැදිලි කරද්දි. ඒ නිසා අය ලියන්න ඕනේ නෑ. දැන් හැමෝම අනු මාතෘකාව දාන්න අකුරු කියවීම කියලා. දේශික ලිව්වද අහන්නේ ඉන්නේ ඔව් මඩන් අහන් ඉන්නේ අකුරු කියවීම ලියලා මාතෘකාව ලියන් අද ළමයි අඩුයි මං හිතන්නේ මේ වැස්සයි කරන්ට් කියන ඒවා කරන්ට් යන ඒවායි මේ ප්‍රශ්නෙ හින්දා अकुरु कियवीम अकुरु कियवीम अत्पोत्तेबीम लेस පැරණි සම්ප්‍රදායයේ හරි විසල් සිග්මේ රෙකෝඩින් එක කොහොමද දානවා ඒක බලන්න පැරණි සම්ප්‍රදායයේ හඳුන්වනු ලබයි තින්පුතේ මංගිය සති ඔයාලට කියලා දුන්නා මේක සිදු කරන්නේ උපතින් වයස අවුරුදු 3 විතර ඒ කියන්නේ දරුවෙක්ට කතා බහ කරන්න පුළුවන් යමක්ම තේරෙන වයසකට ආවහම හරිද මුලින් අපි කරන්නේ මොකක්ද ටීචර් කියලා දුන්නා දරුවට මුලින්ම නමෝ බුද්දාය කියවලා පොතේ අත තියනවා හරිද මොකද්ද ළමයි ළමයට නමෝ අපි අකුරු කියවන දරුවට නමෝ බුද්දාය කියලා සුබ මොහොතක් සුබ නැකතක් ඊට පස්සේ සුබ දවසක සුබ දිශාවක් බලාගෙන මේ ළමයාගේ කටින් නමෝ බුද්දාය කියලා කියවලා දරුවගේ අත පොතේ තියනවා හරිද ඊට පස්සේ සාමාන්‍ය මේ දේ සිදු කරන්නේ ස්වාමීන් වහන්සේ නමක් හෝ දැනුවත් වැඩිහිටි කෙනෙක් අතින් මොකද්ද ළමයි ස්වාමීන් වහන්සේ නමක් හෝ දැනුවත් වැඩිහිටි කෙනෙක් අතින් හරිද ඊට පස්සේ එහෙම කරන්න මත්තේ මල් පහන් පූජා කරලා පන්සිල් කියලා පෙරුවන් වැඳ පුදලා සෙත්පිරිත් සජ්ජායනා කරලා දෙවියන්ට පින් දීලා තමයි මේ සුබ කටයුතු පුතේ ආරම්භ කරන්නේ හරිද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා පහනක් දල්වනවා ඒක චාරිත්‍රයක් හරිද නමුත් පුතේ මේක තමයි බුද්ධාගමේ හරි චාරිත්‍රය බුදුරජාණන් වහන්සේට මල් පහන් කැවිලි පූජා කරන එක නමුත් පුතේ පැරණි සංස්කෘතිය පුතාලා දන්නවා පොළොන්නරු යුගය තිබ්බා අනුරාධපුර යුගය තිබ්බා මේ යුගවලදී අපිට හින්දු ආගමිකයන්ගේ හින්දු භක්තිකයන්ගේ ඒ ආభాෂයක් අපිට ආවා හරිද ඉතින් මේ වගේ වෙලාවල් වල අපේ සංස්කෘතියට අලුත් දේවල් එකතු වුණා ඉතින් පුතේ ඒ දේවල් අනුව දැන් වෙද්දී ටික ටික දේවල් එකතු වෙලා දැන් වෙද්දී පුතේ දෙවියන්ට පින් දීම උදාහරණයක් විදිහට සරස්වති දේවියට කිරිබත්
කැවිලි පළතුරු සහිත පූජා වට්ටියක් තියලා ආශිර්වාද ලබා ගන්නවා ඝන දෙවියන්ට පූජා වට්ටියක් තියලා ආදර්ශ ලබා ගන්නවා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා හරිද අත්පොත් තියන්න කලින් දරුවෙක්ට බුලත් තුරුල්ලක් පිළිගන්වලා ඒකෙන් ස්වාමීන් වහන්සේ හෝ අත්පොත් තබන ගුරුවරයාට මං කියවනේ දරුවෙක්ට අත්පොත් තියවන්නේ ස්වාමීන් වහන්සේ නමක් හෝ උගත් ගුරුවරයෙක් මගින් හරිද ඉතින් ඒ කෙනාට වන්දවනවා මෙන්න මේවා තමයි පුතේ අත්පොත් තියන්න කලින් අපි සාමාන්‍යයෙන් සිදු කරන දේවල් හරිද පුතාලට මම දැන් අන්ම කරන්න තනියම පැහැදිලි කරා ටීචර්ක් මේකට උත්තරේ දෙනවා ඊට කලින් මට දැන් මම පුතාලට මේ ගිය සතියේත් පැහැදිලි කරා මම ඒකයි අද මේක අඩුවෙන් පැහැදිලි කරේ පොඩ්ඩක් මට පුතාල පොඩ්ඩක් තනියම උත්තරේ ලියලා පෙන්නනවාද ටීචර් මේකට උත්තරේ දෙනවා දෙන්න කලින් පුතාල පුතාලට තේරුණ විදිහට මේක දැන් ටීචර් දෙන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න බලන්න හරිද එහෙම කරමු නේ ළමයි හරි හැමෝම ප්‍රශ්නයක් ලියන්න අකුරු කියවීමේදී අකුරු කියවීමේදී අකුරු කියවීමේදී අකුරු කියවීමේදී අකුරු කියවීමේදී චාරිත්‍ර වාරිත්‍ර චාරිත්‍ර වාරිත්‍ර සිදුවන ආකාරය සිදුවන ආකාරය ඔබගේ වචනයෙන් පැහැදිලි කරන්න මොකද්ද පුතේ කරන්න ඕන අකුරු කියවීමේදී දැන් වෙන දේවල් ටීචර් ගිය සතියේත් කියලා දුන්නා ඔන්න අදත් ටිකක් කියලා දුන්නා පුතාල තනියම පුතාලගේ වචනේ මේක පැහැදිලි කරලා චූටි ඡේදයක් ලියන්න බලන්න මොකද මේක ඔයාලට විභාගයට සමහර වෙයි පැහැදිලි කරන්න එන්න පුළුවන් ඒ නිසා ටීචර්ත් උත්තරේ දෙනවා ඔයාලා තනියෙන් ලියලා පෙන්වන්න උත්තරයක් ටීචර්ට ටීචර් දෙන්න විනාඩි 10ක් පුතාල අනිත් එක හැම දරුවෙක්ම වීඩියෝ ඔන් කරගන්න හොඳ ළමයි වගේ ආනිම් සරයි නිල්නෝනි අද ඇවිල්ලා නේ ගිය සතිය ආවේ නෑ නේද රෙකෝඩින් බල ලියා ගත්තද රෙකෝඩින් එක තිබ්බා දැම්ම හරි කමක් නෑ දැන් ලියන්නකෝ උත්තරේ හා ටීචර් හරි හරි හංසර ප්‍රශ්නයක් නෑ ඈ ගණේෂා උත්තරේ ලියන්න හැම දරුවෙක්ම
ලියලා ඉවර දරුවෝ chat box එකට message එකක් දාන්න ඉවරයි කියලා හිමිට ලියන්න වෙලාව තියෙනවා සෙනුරි ලියලා හරි හදිසියක් නැහැ හිමිට යන්න හැමෝම හරියට උත්තරේ ලියන්නයි ඕන හොඳයි සෙනුරි ඉවරයි දාන්න message එකක් chat box එක ටීචර්ට හරි ඔෂිනී හොඳයි සෙනුරි හොඳයි යහා කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් නිසා අනිත් අයට පේනවා පොඩ්ඩක් ඒ නිසා බලන්න පුතේ ආයි ලොග් වෙලා වගේ දේශික මඩ වගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ පරණ විදිය දෝණි කියලා මොකද්ද දේශික देशिक पोड़ा प्रश्न पहली मांगी ओम इन बला चमोद्या होंदाई देशिक प्रश्न पहली ना पुते अनम्यूट कर बारी द हरि दाचुपतिया उत्तरे देना प्रश्न हरि लिया तू सन ඇයි අද මේ ගොඩක් අය වීඩියෝ කරගෙන නා ගණේෂ ඉවර නැද්ද තාම ලක්ෂිකා ඉවර නැද්ද හරි කමක් නැහැ තව විනාඩි දෙකක් තියෙනවා සෙනුරි ඉවරයි උප්පලා ඉවරයි චමෝද්‍යා නිම්සරා නිල්නුවනි ලිව්වද නිම්සරා නිල්නුවනි හොඳයි චමෝද්‍යා ලිව්වද good ape pirivil ammai ay ad video off karagena hashan liyenawa thama deshika enama thawa welawa una thusa ගොඩක් ඉන්නා නේ තව දෙන්නම් පුතේ විනාඩි 3ක් දෙන්නම් ටීචර් තව ලියන්නකෝ හැමෝම හරි හරි එහාන් ලියන්න හිමීට විනාඩි 3ක් දෙන්නම් තව
අමන්දා බොහොම හොඳයි බුද්ධ ආගමට ලකුණු 89යි බොහොම හොඳයි අමන්දා තව කාටද විභාගෙ තිබ්බේ මේ දවස්වල නැතුව ඇති මොකද ඒ ලෙවල් නිසා ස්කෝල් නැහනේ සදේව් 90යි හොඳයි සදේව් කල් හරි අයියද වීඩියෝ ඔෆ් කරා ඔන් කරගා කල් හරි ඔව් ටීචර් අයියද වීඩියෝ ඔෆ් කරගෙන සිග්නල් නැක කල් කලින් හිටියේ ටීචර් ටීචර් නැද්ද මිස්ද මිස්ගේ වැඩනේ පුතේ ඒ නිසා තමයි මම උගන්වන්නේ ටීචර් එයි හොඳ හරිද ටීචර් තව ගොඩක් දවසේ ආයේද ටීචර් එන්නේ ඒක නම් දන්නේ නැහැ අපි බලමුකෝ ඇයි ඔයාලා මට කැමති නැද්ද මං උගන්වන්න තේරෙන්නේ නැද්ද මොකද්ද සෙන්නුරේ ප්‍රශ්නයක්ද මොකද්ද කිව්වේ හරි ගණේෂ ලිව්වද උත්තරේ ඉවරද ලියලා ආ චූට ලියන්න තියෙනවා ටීචර් හරි දැන් නම් වෙලාව ඇති හැබැයි හරි අපි එතකන් කාගෙන් හරි උත්තරය අහමුකෝ උත්තර ලිව්වලම අතුසන් බලන්න හරි ගොඩක් අය ලියලා අපේ තුන්දෙනෙක්ගෙන් වගේ අහම් හොඳ මට මුලින්ම කියන්න ඔෂිනි ඔෂිනි ලිව්ව උත්තරේ කියවන්න බලන්න කතා බහ කරන වයසේදී සුබ දවසක සුබ නැකතකට નિયમિત දිශාවකට දරුවාගේ මූණ තිබෙන ලෙස අල්වා සුබ මොහොතින් අතේ පොත තබා පළමුවෙන්ම නමෝ බුද්ධායයි කියවා අකුරු ලියවා අකුරු කියවා ලිවීමද සිදු කෙරේ. හරි. ඒ ටික හොඳයි. තව එන්න ඕන කරුණු තියෙනවා ඔෂින්නි. හරි. ටීචර් මම කියන්නද? හා කියන්. දෙවියන්ට ආහාර පූජාවක් තබා දේවා දේවාශිර්වාදේ ලබාගනි. බෞද්ධ චාරිත්‍රය වන්නේ කිරිබත් බුදුරදුන් හා මහා සංඝරු වෙනට පිදීමයි. નિયમિત දිශාවට දරුවාගේ මුණ සිටිනසේ හරවා සුබ මොහොතින් අතේ පොත තබා පළමුව නමෝ බුද්ධායයි කියවා අනතුරුව හෝලියේ එන අකුරක් දෙකක් කියවීම හා ලිවීම සිදු කරයි. ස්වාමින් වහන්සේ නමක් හෝ දැන උගත් වැඩිහිටියෙකුට ලවා අත්පොත් තැබීම සාමාන්‍ය සිරිතකි. බොහොම හොඳයි. තව එන්න ඕන චූටි චූටි කරුණු දෙන ඒ ඇරෙන හොඳ උත්තරයක් ගණේෂා. හරි අපි දැන් පිරිමි ළමයෙන් අහමු. කවුද පිරිමි ළමයි නෑ අපේ ජනිරු ජනිරු කියන්න බලන්න. නියමිත දිශාවට දරුවා මුණ හරවා සුබ වේලාවකින් දරුවාගේ අතේ පොත තබා නමෝ බුද්ධායයි කියවා පොඩියේ අකුරු කීපයක් කියවීමට හා ලිවීමට කියාදෙයි. ස්වාමීන් වහන්සේ නමක් ලවා මේ කාර්ය සිදු කරේ. යම් අවස්ථාවක උගත් වැඩිහිටියෙක් ලවා හෝ මේ කාර්යභාරය සිදු කරේ. බුදුන්ට මල් පහන් පූජා කොට පංචවිධ පංචේරි පිළිතුවා තුරුවන් මැද පිරිත් සජ්ජායනා කොට දෙවියන්ට පින්දීම සිදු කරේ. ධන දෙවියන් හා සරස්වති දෙවියන් අග්‍රස්ථානෝ වන්දනා කෙරේ. මහා සංඝයාට දානයක් පවා පිළිගන්වයි. මෙවැනි යොදවටයුතු වලින් පසුව අත්පොත් ලැබූ චාරිත්‍ර වාරිකය අවසන් වී. හා බොහොම හොඳයි ජනිරුව. සම්පූර්ණ උත්තරයක් හොඳයි. තව දැන් අපි හමු ගැලමෙන්ගෙන් උත්පලා කියන්න බලන්න ටීචර්
උත්පලා කියන බලන් ලියව උත්තර උපතින් අවුරුදු 3 දී සුබ නැත් සුබ දවසක සුබ නැත නැකතකට මේ සිදු කරයි නියම දිශාවකට දරුවා මොහොතේ පොතකටයි කියලා ඉපස් හොඩියේ එන අපරාධ කියන හරීම සිදු කරයි දැන් උපත පිටියට අදින් මේ සිදු කරේ හරි බොහොම හොඳයි පොඩ ඇහුන්නේ නැහැ කමක් නැහැ බොහොම හොඳයි උත්පලා හරි අපි තව දෙන්නේ ගියන් වගේ අහමු ලෙක්කා කියන්න බලන්න ලිව් උත්තරේ පළමුව නියමිත දිශාවකට දරුවාගේ මුහුණ හරවා සුබ මොහොතින් අතෙහි පොත තබා නමෝ බුද්ධා යනුවෙන් කියා හෝඩි අකුරක් කියවීම හා ලිවීම සිදු කෙරේ පසුව මල් පහන් පුදා පන්සිල් පිහිටා තෙරුවන්වද සෙත්පිඩි සජ්ජායනා කර දෙවියන්ට පින් දෙයි. එම අවස්ථාවේදී පහනක් දල්වයි. ගණ දෙවියන්ට හා සරස්වති දේවියට කිරිබත් කැවිලි පළතුරු සහිත පූජා වට්ටියක් තබා දේවාශිර්වාද ලබා ගැනීම පැරණි සිරිතකි. අකුරු කියවීමට පෙර බුලත් හුරුල්ලක් පිළිගන්වා ස්වාමීන් වහන්සේට දරුවා ලවා වන්දවනු ලබයි. බොහොම හොඳයි හරි අපි තව ගෑල් ළමයෙක්ගෙන් අහමු තුලනි තුලනි ලියුවද ඔව් ටීචර් ලියුවා ඔව් ටීචර් ලියුවා බලන්න ලියුව උත්තර මල් පහන් පුදා පන්සිල්ලි පිහිටා තෙරුවන් වැඳ සෙත්පිරි සජ්ජායනය කොට දෙවියන්ට පින් දී පහනක් දැල්වීම සිදු කරනු ලබන අතර පැරණි සිරිතට අනුව ගණ දෙවියන්ට හා සරස්වති දේවියට කිරිබත් කැවිලි පළතුරු සහිත පූජා වට්ටියද තබා දේවාශිර්වාදය ලබා ගනී. බෞද්ධ චාරිත්‍රය වනුයේද කිරිබතින් බුදුරදුන් හා මහසඟරුවන පිදීමයි. ඉන් පසුව දරුවාට අත්පොත් තබන ගුරුතුමාට දරුවා ලවා බුලත් උරුල්ලක් දී වන්දනා වැඳ සුබ දිශාවකට දරුවාගේ මූණ හරවා සුබ මොහොතින් අතෙහි පොත තබා පළමුව නමෝ බුද්ධායයි කියා ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේ නමක් වූ වැඩිහිටියෙකු වන ගුරුතුමා ලවා කුරක් දෙකක් කියවා ලිවීම සිදු කරනු ලබයි. මෙය අත්පොත් වීම එනම් අකුරු කියවීම යනුවෙන් හඳුන්වයි. අන්න ඒ වගේ පුතේ සම්පූර්ණ උත්තරයක් ලියන්න ඕන. පටන් ගන්නේ අවසානය වෙනකම්ම සම්පූර්ණ උත්තරයක් ලියන්න ඕන. බොහොම හොඳයි තුලනි. අපි පිරිමි ළමයෙක්ගෙන් අහමු. හරි පුතේ අපි තව පිරිමි ළමයෙක්ගෙන් අහමු. ඔෂාන්ට කියන්න පුළුවන්ද? ඇහෙන්නේ නැති වෙයිද අද? දේශික ඔයාට ඊළඟ එක දෙන්නම්. ඇහෙනවනේ. ඔෂාන් කියවන්න බලන්න ලියු උත්තරේ. හෙන්නන් දාදා හෙනා අනේ ඔෂාන් කියවන්න බලන්න ආනේ ඇහෙන්නේ නැහැ ඔෂාන් කමක් නැහැ ඇහෙන්නේ නැහැ අපි කමන්නේ අපි ඊළඟ එකේ ඉඳන් පිරිමි ළමයිට දෙමු කියවන්න හරි පුතේ ඉතින් ඔයාලා හැමෝගෙම උත්තර හොඳයි හරිද පුතේ දැන් මම ඔයාලට කලිනුත් ප්‍රශ්න වලට උත්තර ලියද්දි කිව්වා වගේ පුතාලා ප්‍රශ්නයක් ලියනකොට අනිවාර්යයෙන්ම ඔයාලා ඕ ලෙවල් වලට එනකොට 8 වසර කියන්නේ තව ළඟයිනේ හරිද ඉතින් පුතේ ඔයාලට ප්‍රශ්නකට ලකුණු දෙන්නේ තියෙන කරුණු බලලා හරිද ඔයාලගේ ප්‍රශ්නේ වෙන ලොකු වචන කොච්චර තිබ්බත් වැඩ නැහැ අවශ්‍ය කරුණ නැත්තම් ඒ වගේම පුතේ ඔයාගේ උත්තරේ කොච්චර දිග වුණත් වැඩක් නැහැ උත්තරේට එන්න ඕන කරුණු ටික ගොනු කරලා නැත්තම් හරිද උදාහරණයක් වශයෙන් ගත්තොත් පුතේ මෙතන දැන් ටීචර් ඔන්න හයිලයිට් කරනවා උත්තරේ ලියන්න ඕන විදිහ මේ ටීචර් කියලා දෙන්නේ හරිද මේකෙදි තියෙනවා උපතින් අවුරුදු 3 දී කියන කොටස තියෙනවා හරිද ඊට පස්සේ තියෙනවා තව වැදගත් දෙයක් තමයි සුබ දවසක සුබ නැකතක ඔන්න ඒකත් වැදගත් කරුණක් හරිද ඊට පස්සේ નિયમિત දිශාවකට ඒක තව වැදගත් කරුණක් ඊට පස්සේ පොතේ අත තබා නමෝ බුද්ධාය කියලා ඔන්න ඒකත් වැදගත් කරුණක් හරිද ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් හෝ උගත් වැඩිහිටියෙක් කියන කොටස ඒකත් පුතේ වැදගත් කරුණක්
හරිද ඊට පස්සේ මේ මල් පහන් පූජා කරනවා පන්සිල් පිහිටවනවා තෙරුවන් වඳිනවා සෙත් පිරිත් සජ්ජායනා කරනවා දෙවියන්ට පින් දෙනවා ඔන්න පහක් තියෙනවා මේව පුතේ වැදගත් කරුණු ඔයාලා ඔයාලා ඡේදය ලියනවා කියලා හිතන්නකෝ උත්තරේට ඔයාලට ඒකට ඒ කරුණු තියනවාට වෙන වෙනම ලකුණු දෙනවා ඒව එකතු වෙලා තමයි සම්පූර්ණ උත්තරේට ලකුණු හැදෙන්නේ ඉතින් පුතේ අපෙන් ප්‍රශ්නයක් යවුවාම අපි උත්තරේ ලියද්දි කරුණු හොඳට මතකේ තියා ගන්න ඕන කරුණු මතකේ තියා ගන්නවා කියන්නේ පුතාලා මේකප පාඩම් කරනවා කියන එක නෙමෙයි අදහස ඔළුවට දාගෙන කරුණ මතක තියාගෙන ලස්සනට ලියන්න තියෙනවා තේරුණාද ළමයි හරි ඔන්න එහෙනම් ටීචර් උත්තරේ දෙනවා හැමෝම ලියන්න හරිද හැමෝම ලියන්න ආයි ටීචර් කියන එකත් ඔයාලා උත්තරේ ලිව්වට කමක් නැහැ හැම දරුවෙක්ම ආපහු ලියන්න කිය ප්‍රශ්න ටීචර් උත්තර හපු නැති අයගෙන් ඊළඟ එකේ ඉඳන් අහන්නම් හරිද හරි හැමෝම ලියන්න අකුරු කියවි අකුරු කියවනු ලබන්නේ අකුරු කියවනු ලබන්නේ දරුවෙකුට දරුවෙකුට වයස අවුරුදු තුනේදී හෙවත් වයස අවුරුදු තුනේදී හෙවත් වයස අවුරුදු තුනේදී හෙවත් කතා බහ සිදු කරන වයසේදීය වයසේදීය කතා බහ සිදු කරන වයසේදීය කතා බහ සිදු කරන වයසේදීය සුබ දවසක සුබ නැකතක සුබ දවසක සුබ නැකතක උමේෂී ටීචර් කිව්ව පුතේ දරුවෙකුට අකුරු කියවනු ලබන්නේ දරුවෙකුට අවුරුදු තුනේදී හෙවත් කතා බහ කරන වයසේදීය. හරිද උමේෂී? ඊට පස්සේ සුබ දවසක සුබ නැකතකට සුබ දිශාවක් බලා සුබ දිශාවක් බලා සුබ දිශාවක් බලා සුබ දවසක සුබ නැකතක සුබ දිශාවක් බලා දරුවාගේ අත පොතෙහි තබා දරුවාගේ අත පොතෙහි තබා දරුවාගේ අත පොතෙහි තබා නමෝ බුද්ධාය යැයි කියවයි නමෝ බුද්ධාය යැයි කියවයි නමෝ බුද්ධාය යැයි කියවයි ඉන් අනතුරුව ඉන් අනතුරුව
ඉන් අනතුරුව හෝඩියේ එන හෝඩියේ එන හෝඩියේ එන අකුරු කිහිපයක් කියවා අකුරු කිහිපයක් කියවා උත්පලා ලියා ගන්න බැරි වුණාද ඉන්න අනතුරුව හෝඩියේ එන අකුරු කිහිපයක් කියවා හරි උත්පලා ප්‍රශ්නයක් නැහැ ලිවීම සිදු කරයි ලිවීම සිදු කරයි ලිවීම සිදු කරයි ගණේෂ ප්‍රශ්නයක්ද හරි නෑ ටීචර් හරි ලිවීම සිදු කරයි ළමයි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න ටීචර් බලලා උත්තර දෙන්නම් ලිවීම සිදු කරයි මේ සිදු කරනුයේ හරි රශිනි ටීචර් මුලින්නම් කියවන්නම් එතකොට ලියා ගන්න මේ සිදු කරනුයේ ස්වාමීන් වහන්සේ නමක් හෝ ස්වාමීන් වහන්සේ නමක් හෝ ස්වාමීන් වහන්සේ නමක් හෝ ස්වාමීන් වහන්සේ නමක් හෝ උගත් වැඩි හිටියෙකු විසිනි උගත් වැඩි හිටියෙකු විසිනි උගත් වැඩි හිටියෙකු විසිනි වැඩි හිටියෙකු විසිනි අකුරු කියවීමට පෙර අකුරු කියවීමට පෙර අකුරු කියවීමට පෙර අකුරු කියවීමට පෙර තෙරුවන් වැඳ මල් පහන් පුදා තෙරුවන් වැඳ මල් පහන් පුදා තෙරුවන් වැඳ මල් පහන් පුදා පන්සල් පිහිටුවා පන්සල් පිහිටුවා පුතාලා පන්සල් පිහිටනවා කියන්නේ පන්සල් සමාදම් වෙනවා කියන එකට හරිද පන්සල් පිහිටුවා පන්සල් පිහිටුවා සෙත්පිරිත් සජ්ජායනා කර සෙත්පිරිත් සජ්ජායනා කර සෙත්පිරිත් සජ්ජායනා කර දෙවියන් පින්දීම සිදු කරයි දෙවියන් පින් දෙවියන්ට පින්දීම සිදු කරයි දෙවියන්ට පින්දීම සිදු කරයි බෞද්ධ චාරිත්‍රය වන්නේ බෞද්ධ චාරිත්‍රය වන්නේ බෞද්ධ චාරිත්‍රය වන්නේ බුදුන් ප්‍රමුඛ මහසඟරුවන බුදුන් ප්‍රමුඛ මහසඟරුවන
බුදුන් ප්‍රමුඛ මහ සංගරුවන. වන්දනාමාන කිරීම උවත් වන්දනාමාන කිරීම උවත් වන්දනාමාන කිරීම උවත් පැරණි සිරිතට අනුව පැරණි සිරිතට අනුව පැරණි සිරිතට අනුව ගණදේවියන්ටත් සරස්වති ගණදේවියන්ටත් සරස්වති දේවියටත් පැරණි සිරිතට අනුව ගණදේවියන්ටත් සරස්වති දේවියටත් නිම්සරා නිල් නුවණී පුතේ මේ ආයි කියවනකොට ලියා ගන්න මුලින්නම් කියවන්න එතකොට ලියා ගන්නද මොකද ටීචර් එතන කිව්ව ටික මතක නැහැ පූජා වට්ටි තබා දේවාශිර්වාද ලබා ගනි පූජා වට්ටි තබා දේවාශිර්වාද ලබා ගනි පූජා වට්ටි තබා දේවාශිර්වාද තබා ගනි හරි ලිව්වද පී අමන්දා අමන්දා ලියපු එක කියවන්න බලන්න යාළුවන්ට හෙන්න පුළුවන්ද ඔව් ටීචර් ආ පුතා යාළුවන්ට හෙන්න ලියපු එක කියවන්න ලියා ගන්න බැරි වෙච්ච ළමයි අමන්දා කියවන එක අහන් ඉඳලා කියන්න හිමීට කියන්න ඕනේ නැහැ පුතේ සාමාන්‍ය වේගෙන් කියන්නකෝ අමන්දා හා ටීචර් අකුරු කියවනු ලබන්නේ දරුවෙකුට වයස අවුරුදු 3 දී හෙවත් කතා බහ සිදු කරන වයසේදීය සුබ දවසක සුබ නැකතකට සුබ දිශාව බලා දරුවාගේ අත පොතේ තබා නමෝ බුද්ධාය යයි කියවයි ඉන් අනතුරුව හෝඩියේ එන අකුරු කිහිපයක් කියවා ලිවීම සිදු කරයි මෙය සිදු කරනුයේ ස්වාමීන් වහන්සේ නමක දැනුගත් වැඩිහිටියෙකු විසිනි අකුරු කියවීමට පෙර තෙරුවන් මල් පහන් පුදා පන්සල් පිහිටුව සෙත් පිරිස් සජ්ජායනා කර දෙවියන්ට පින්දීම කරයි බෞද්ධ චාරිත්‍රය වන්නේ බුදුන් ප්‍රමුඛ මහසඟරුවන වන්දනාමාන කිරීම වුවත් පැරණි සිරිත්වලට අනුව ගණ දෙවියන්ටත් සරස්වති දෙවියන්ටත් පූජා වට්ටි තබා දේවාශිර්වාද ලබා ගන්නේ බොහොම හොඳයි අමන්දා හරි ලියා ගන්න බැරි වෙච්ච ළමයි ලියා ගත්තනේ නිම්සරා නිල් නුවණි ලිව්වද හරි ඊට පස්සේ තව කවුද දාලා තිබි ලියා ගන්න බැරි වුණා කියලා රශ්ිනී රශ්ිනීත් ලියා ගත්තා නේද හරි බොහොම හොඳයි අන්න ඒක තමයි පුතේ අපි දරුවෙක්ට අකුරු කියවන්න කලින් සහ අකුරු කියවනකොට සිදුවන දේ හරිද මේකට පස්සේ දරුවට අකුරු කියවුවට පස්සේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දරුවට කිරිබත් කවනවා අර ගෙදරට ආව වැඩිහිටියට කිරිබත් වලින් සංග්‍රහ කරනවා ඒක තමයි අකුරු කියවීමෙන් පස්සේ සිද්ධ වෙන්නේ හරි ඔව් දේශික දැන් ඊළඟට යනවා හරි අපි යමු ඊට පස්සේ අපේ ඊළඟ කොටසට උපන්දින උත්සව හරිද උපන්දින උත්සව නම් පුතේ දැන් සමාජ ගොඩක් වෙලාවට ගොඩාක් දුරට අපිට පැරණි සිරිතට අනුව පැවතගෙන එන විදිහට සිද්ධ වෙනවා පේන්න නැහැ මොකද කියනවා නම් දැන් ගොඩාක් බටහිරකරණය වෙලා ගොඩක් අයට තමන්ට සංස්කෘතියක් තියෙනවා කියන දේ ගොඩාක් අයට අමතක වෙලා තියෙනවා නේද ළමයි
අපි අලුත් දේවල් අත්හදා බලන්න ඕන අලුත් දේවල් අපේ ජීවිතයට ගන්න ඕන නමුත් අපේ සංස්කෘතියටත් අපි ගරු කරන්න ඕන උදාහරණයක් විදිහට ගත්තොත් අපි කැමති නම් අපිට පාටියක් දාන්න පුළුවන් නමුත් අපි අපේ සංස්කෘතියට ගරු කරලා බෞද්ධ ආගමික සිංහලයේ වශයෙන් අපේ සංස්කෘතියට අනුව අපි පිරිතක් හරි කියලා දානයක් දීලා ඒ වගේ කරන්නත් ඕන අපි අපේ සංස්කෘතිය නැති කරගෙන නෙමෙයි ඉස්සරහට යන්න ඕන අපි අපේ සංස්කෘතියත් එකයි ඉස්සරහට යන්න ඕන හරි ශ්වේතා ශ්වේතා මම මේ highlight කරන් ටික කියවන්න බලන්න හරි ශ්වේතා කියවන්න බලන්න මේ ටික උපන් දින සමරා වාර්ෂිකව උත්සවයක් පැවැත්වීම හෝ පැවැත්වීම බොහෝ අය සිදු කරති සෙත් පිරිත් දේශනා බෝධි පූජා බුද්ධ පූජා පැවැත්වීම මහා සංඝරත්නයට දන්පැන් පිරිනැමීම මෙහිදී සිදු කිරීම උසස් චාරිත්‍රයක් වේ උපන් දිනයේදී දරුවා ගමේ විහාරස්ථානයට රැගෙන ගොස් තුනුරුවන් වන්දනා කර දෙවියන්ට පින් අනුමෝදන් කරවා ආශිර්වාද ලබා ගැනීම සිංහල බෞද්ධ පිළිවෙලය මෙබඳු අවස්ථාවකදී අවස්ථාවලදී කන්ද උඩරට ජනතාව ශ්‍රී දල්දා මාලිගාවට ගොස් දල්දා හාමුදුරුවන් වැඳ පුදා ගැනීම සිදු කරති බොහොම හොඳයි ශ්‍රේතා බොහොම ස්තුතියි බොහොම හොඳයි පුතේ හරි අපි ඒ ටික බලලා ඉමු හරිද ඔෂානි ඔෂානි කියලා තියෙනවා එයාලගේ බර්ත්ඩේ එකට දානයක් දුන්නා කියලා බොහොම හොඳයි අන්න ඒ වගේ හැමෝම පුළුවන් විදිහට ලොකු දේවල් වෙන්න ඕනේ තමන්ට පුළුවන් විදිහට චෝටි දෙයක් හරි හරිද ඒ වගේ දේවල් කරන්න ඕන ශ්වේත බොහොම හොඳයි හරි උපන් දිනයේ සමර වාර්ෂික උත්සවයක් පැවැත්වීම බොහෝ අය සිදු කරනවා නමුත් පුතේ බෞද්ධය විදිහට අපි බෞද්ධ ආගමේ අපිට කියලා දෙන අල්පේච්ඡ ජීවිතයක් ගැන හරිද මම කියන්නේ ඒකෙන් අපි සතුටු නොවි ඉන්න ඕන අපි පින්දහම්ම කරන්න ඕන එහෙම නෙමෙයි ටීචර් කියන්නේ නමුත් පුතේ අපි ඒ දේවලුත් කරන්න ඕන බෝධි පූජා තියනවා බුද්ධ පූජා පවත්වනවා සංඝ රත්නයේ දම් පිරිනමනවා පිනක් දහමක් සිදු වෙන දේවල් අපිට එදාටත් කරන්න පුළුවන් හරිද උදාහරණයක් විදිහට අපි දාන මේ මොකක් හරි බණක් කියනවා හැම දානයක් අතරින් උතුම්ම දානය මොකද්ද පුතේ ධර්ම දානය. ඉතින් ධර්ම දානය ලබා දෙන්න පුළුවන් නම් අපිට බොහොම වටිනවා. හරිද? ඒ වගේම පිරිත් පින්කම් තියෙනවා. එහෙම නැත්නම් අපි වැඩිහිටි නිවාස වලට යනවා, ළමා නිවාස වලට යනවා, එහෙම ගිහිල්ලා දාන ලබා දෙනවා. ඒ වගේ දේවලුත් කරනවා. හරිද? ඊට පස්සේ තියෙනවා කන්ද උඩ රට ජනතාව ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා හාමුදුරුවන් වැඳ පුදා ගන්නවා. ඒ කියන්නේ මොකද පුතේ කන්ද උඩරට යවටින් අය නම් දළදා මාලිගාවට ගිහිල්ලා දළදා හාමුදුරුව වැඳ පුදා ගන්නවා අපිට එහෙම හැකියාවක් නැහැනේ දුර වැඩි නිසා අපි ඒ නිසා අපේ ළඟම තියෙන පන්සලට ගිහිල්ලා බෝධිය වැඳ පුදලා හාමුදුරුවරුන්ගේ බොහොම හොඳයි මේෂි හරි හාමුදුරුවරුන්ගෙන් ඒ ආශිර්වාදය අරගෙන අපි ඒ දේවල් කරන්න ඕන හරිද මොකද ඒක අපේ සංස්කෘතිය වගේම ඒවෙන් අපිට ලැබෙන හොඳ කුත් තියෙනවා හරිද ඊට පස්සේ එසේම රජ රට ප්‍රදේශයේ ජනතාව ජය ශ්‍රී මහ බෝධි බෝසමිඳු අනුරාධපුර ඒ වගේ පැතිවල රජ රට ප්‍රදේශයේ පැතින පිරිස ජය ශ්‍රී මහ බෝසමිඳුන්ගෙන් අටම ස්ථාන වලින් ඒ වගේම තවත් ස්ථාන වන්දනා කරමින් ආශිර්වාද ලබා ගන්නවා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතේ අපි පාටියක් දාලා අපිට ලැබෙන ලෞකික සාමාන්‍ය සතුටක් විතරයි. ඒ සතුට අපිට සදාකාලිකව රඳව ගන්න පුළුවන්ද? බැහැ. නමුත් පුතේ අපි පන්සලකට ගිහිල්ලා වැඳ පුදා අරගෙන ඒකෙන් ලබන මානසික සුවය හිතට දැනෙන ඒ සුවය අපිට සදාකාලිකයි පුතේ. මොකද කියනවා නම් අපි පන්සලකට ගියාම අපේ මනස සෑහළු වෙනවා. මනස හරිම ලස්සන වෙනවා. ඉතින් ඒකෙන් ලැබෙන ඒ සතුට සදාකාලිකයි. නේද? ඉතින් පුතේ අපිත් පුළුවන් තරම් පාටි දැම්මට කමක් නැහැ. අපි මොනා කරත් කමක් නැහැ. අපි අපේ ආධ්‍යාත්මය දියුණු වෙන විදිහටත් මේ දේවල් කරන්න ඕන. අපි අපේ සල්ලි වියදම් වෙන දේවල්ම විතරක් කරලා හරියන්නේ නැහැ. අපේ ආධ්‍යාත්මයත් හොඳ විතනකට ගේන්න පුළුවන් මේ වගේ බුද්ධ පූජා, බෝධි පූජා, සංඝ රත්නයේ දම් පින්දීම නැති බැරි අයට අපිට පුළුවන් විදිහට උදව් කරන එක. එහෙම නැත්නම් දැන් ටීචර්ගේ බර්ත්ඩේ එකට ටීචර් නම් මේ පාර කරේ. ටීචර්ට කොරෝනා තිබ්බ නිසා එළියට යන්නත් බෑ, මුකුත් කරන්න බෑ. ඉතින් ටීචර් කරේ කිරිබත් අරගෙන කිරිබත් වලින් චූටි බෝල හදලා බලු කපුටු දානයක් දුන පුතාලා දන්නවද බලු කපුටු දානයක් කියන්නේ මොකද්ද කියලා
ඒ කියන්නේ අපිට පුළුවන් විදිහට පුළුවන් කෑම ජාතියක් බල්ලොන්ට දෙනවා කපුටොන්ට කන්න තාප්ප උඩින් තියනවා ඒකත් පුතේ දානයක් දානය අපි හිතින් කරනවා නම් හරි විදිහට දානයක්මයි ඉතින් ටීචර්ගේ බර්ත්ඩේ එකටත් හොඳටම කොරෝනා තිබ්බ දවස් එළියට යන්න බෑ ටීචර් කලේ අපිට කන්න හදපු කිරිබත් වලින් මුල්ම හදපු කිරිබත් කොටස බුදුරජාණන් වහන්සේට පූජා කළා ඊට පස්සේ තවත් කොටසක් අරගෙන චූටි බෝල හදලා කපුටන්ට කුරුල්ලොන්ට කන්න එළියෙන් තාප්පේ උඩින් කුරුළු රෑල්ලෙන් තියලා තිබ්බා ඒව පුතේ තින් වැඩෙන දේවල් උන් ඔය වගේ අර්ථවත් විදිහට අපි අපේ උපන් දිනය සමරන්න ඕන අපි උපබ්බපු දවස සමරන එක සල්ලි වියදම් කරලා අපේ දෙමව්පියන්ටත් බරක් වෙලා ලොකු පාටි අරගෙන එහෙම කරන එක කරාට කමක් නැහැ නමුත් ඒක පළක් නැහැ ඇත්තටම අපි හිතලා බැලුවොත් ඊට වඩා හොඳයි අපි අධ්‍යාත්මික වශයෙන් හොඳ දෙයක් අපිටත් දෙයක් ලැබෙන හොඳ දෙයක් කරන එක තේරුණා නේද ළමයි අද ඉඳන් එහෙනම් ඔයාලගේ බර්ත්ඩේ එකට ඔයාලා පුළුවන් විදිහට කාට හරි උදව් කරනවා සතෙක්ට කන්න දෙනවා අම්මට තාත්තට උදව් වෙනවා ඒ වගේ දේවල් කරනවා නේද ළමයි බොහොම හොඳයි හරි හැමෝම මාතෘකාව දාන්න උපන් දින උත්සවය කියලා බොහොම හොඳයි උත්පලා උත්පලා කියනවා ආර්ථික අපහසුතාව තිබුණ යාළුවෙක්ට පොතුයි වතුර බෝතලයකුයි ඉස්කෝලේට අයියෙකුයි අරන් දුන්නා කියලා ඒ වගේ අපිට පුළුවන් විදිහට ලොකු දේවල් වෙන්න ඕනේ කෑමක් හරි එහෙම නැත්නම් චූටි පොතක් හරි පෑනක් පැන්සලක් අපේ හිතින් අපි හිතලා දුන්නොත් ඒක දානයක් වෙනවා බොහොම හොඳයි ළමයි ළමයි හරි හොඳයි නේ ගස් හිට වෙව්වලු බොහොම හොඳයි සෙනුරි වාට ලියා ගන්න බැරි වුණාද කල්ලින් එක? සෙනුරි අපි අන්තිමට ලිව්වේ පැරණි සිරිතට අනුව ගණදේවියන්ට හා සරස්වති දේවියට පූජා වට්ටියක් තබා දේව ආශිර්වාද ලබා ගනි කියන එක තමයි සෙනුරි අපි ලිව්වේ. සෙනුරි ලියලා හැම පෝයකටම බලු කපුටු දානයක් දෙනවා කියලා. බොහොම හොඳයි ටීචර් දෙනවා. හෙෂාන් මාතෘකාව උපන් දින උත්සවය. හරි. හැමෝම මාතෘකාව දාන්න උපන් දින උත්සවය කියලා. හරි. හැමෝම ලියන්න උපන් දින උත්සවය. උපන් දින උත්සවය. උත්සවාකාරයෙන් පැවැත්වීම උත්සවාකාරයෙන් පැවැත්වීම උපන් දින උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීම උත්සවාකාරයෙන් පැවැත්වීම බොහෝ දෙනා සිදු කරති බොහෝ දෙනා සිදු කරති බොහෝ දෙනා සිදු කරති බෞද්ධාගමිකයන් වශයෙන් බෞද්ධාගමිකයන් වශයෙන් බෞද්ධාගමිකයන් වශයෙන් බෞද්ධාගමිකයන් වශයෙන් අපගේ උපන් දිනය අපගේ උපන් දිනය අපගේ උපන් දිනය අප වඩාත් අර්ථවත් ලෙස
අර්ථවත් ලෙස අර්ථවත් ලෙස අර්ථවත් ලෙස ගත කළ යුතුය ගත කළ යුතුය ගත කළ යුතුය ජනිරු බොහොම හොඳයි ගත කළ යුතුය හරි දැන් ටීචර් ඔයාලට තනියම ලියන්න දෙන්නම් උපන් දිනේ කොහොමද අර්ථවත් විදිහට ගත කරන්න කියලා හරිද දැන් දෙනවා ප්‍රශ්න ඔයාලා ලියලා පෙන්නන්න දේශික මොකෝ කම්මැලිද නෑනේ හරි හැමෝම ලියන්න උපන් දිනය උපන් දිනය උපන් දිනය උපන් දිනය අර්ථවත් ලෙස ගත කළ හැකි 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 ආකාර කිහිපයක් ලියන්න ආකාර කිහිපයක් ලියන්න උපන් දිනය අර්ථවත් ලෙස ගත කළ හැකි ආකාර කිහිපයක් ලියන්න දැන් හොඳ ළමයි වගේ ටීචර් කියලා දීපු ඒවයි අච්චු පොතේ තියෙන ඒවයි ඔයාලට හිතෙන ඒවයි එක කීපයක් ලියන්න බලන්න හයක් හතක් වගේ ගණේෂා ලියනව නේද මොකද වීඩියෝ ඔෆ් ලියනවා ටීචර් ආ හරි හරි එහෙනම් කමක් නැහැ දේශික නේම් සරා නේම් ජනිරු ඇයිද වීඩියෝ ඔෆ් उत्तरे प्रश्न सोरी प्रश्न चैट बॉक्स दुनिया मैं प्रश्न ओशानी चैट बॉक्स द ओशानी प्रश्न दाने चैट बॉक्स मोखरी प्रश्न अंद तेरे अंद हमक ने पास दाने चैट करी बलाना ससिंधु लियना ओ शानी करुण वशन लिया चेदे में करुण लिया ना दुलिंस वाले देना आदत दावे दुलिंस एंड दुशांति ये सब यावे ना द नहीं ना हरी विनाडी तूना देना था लिया ना हम वो ना गणेशा टीचर लिया ने कि वे उपन दिनों उत्सव या अर्थवत विधि हट समरण ना पुलवा माँ कारे की ही ब्याक कारणों विधि हट लिया ने किया ला अर्थवात्ट उपांदी दवस गतकर विधि की लिया बल
ලියලා ඉවර නම් ළමයි chat box එකට දාන්න ඉවරයි කියලා. හරි. දෙන්නෙක් ඉවරයි. හරි. එහම බලන්න එහෙනම් කට්ටියගේ. නිම්සාරා නිල් නුවණි කො. කියන්න බලන්න ලිව්ව එක. මම කියන්න. එකක් කියන්නේ එක්කෙනේ. දළදා මාලිගාවට ගොස් දළදා හාමුදුරුවන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම. ආ බොහොම හොඳයි. කවුද කිව්වේ? නිම්සරා නේද? ආ හරි. හොඳයි නිම්සරා. දැන් කියන්න බලන්න සසින්දු. සසින්දු කියන්න බලන්න. සසින්දු මැඩම්. ආ සසින්දු ලියුවේ කා කියන්න බලන්න. मैडम मैं ससिंद ने है ना माजे माई क्यों नुने मैडम आ हरि हिना पुता किया नु को बलन हौद मे अंत उदाउ दिरीम आ बहुम होंदा हरि इत पसे दहमी दहमी किया न बलन एक नतिया नति बेरियाट आहार वेलक दीम बोधि पूजा विहारस्थानी ගොඩක් පින් ලැබෙන දෙයක් උත්පල උත්පල කියන්නේ ටීචර් කියන බලන්න ලිව් උත්තර විහාරස්ථානයකට ගොස් සිනුරුවන් වන්දනා කර දෙවියන්ට පින් අනුමෝදන් කරව ආශිර්වාද ලබා ගැනීම බොහොම හොඳයි ආ චමෝද්‍ය චමෝද්‍යත් කියන්න අච්චකෙන්ට ආහාර ලබා දීම ආ බොහොම හොඳයි ඊට පස්සේ පුතාලා ඔයාලගේ මේ නම් එක එක විදිහට දාලා තියෙනයි නම හරියට රීනේම් කරගන්න මොකද ටීචර් ඔයාලව හොයලා අන්මියුට් කරන්න අමාරුයි එහෙම තියෙනකොට යස්මිත් යස් සංදීප පුතා කියන්න බලන්න යෂින්ත සංදීප ආ පුතා කියන්න බලන්න වන්දිනේ දා නැගිට පැලයක් සිදුවා සකස් කිරීම ආ බොහොම හොඳයි පැලයක් හිටවන එක බොහොම හොඳයි අපිටත් වාසියක් වෙනවා ලෝකෙටත් වාසියක් වෙනවා විශ්වයටම වාසියක් වෙනවා සෙනුරි කිව්වද උනේ තව කවුද ටෙෂාන් ටෙෂාන් කිව්වද ඔව් මැඩම් ටෙෂාන් කිව්වා නේද ඔව් මැඩම් හරි අපි එහෙනම් අහපු නැති අයගෙන් අහමු තුලනි ලියලි ඉවරද හරි ටීචර් කියන්නම් लमा निवास हो वैडिहिट निवास दाने आ लबा दीम आ बहुत मोहंदा है आलेखिका किया न बलन पुस्तकालय के पुस्तक परित्याग करीम हारी बहुत मोहंदा है हारी अभी है ना ये लंगटी का अनित्य आलोन किए वाने दीम ओए वागे वटी का है मोमलियान हारी द ये लंगटा आप इतनी इन्ने अनित कोटसर ගෘහ ප්‍රවේශ මංගල්‍ය ගෘහයක් කියන්නේ මොකක්ද දැන් උපන්දිනේ ඉවරයි දැන් යන්නේ අපි ගෘහ ප්‍රවේශ මංගල්‍යයට ගෘහයක් කියන්නේ පුතේ ගෙදර ප්‍රවේශ වෙනවා කියන්නේ ඇතුල් වෙනවා මේ කියන්නේ ගෙට ගෙවදීම ගැන හරිද ගෘහ ප්‍රවේශ මංගල්‍ය කියන්නේ මොකද්ද පුතේ
ගෙට ගෙවදීම අපි අලුතින් හදපු නිවසකට අලුතින්ම ඇතුළු වෙන දවස තමයි ගෘහ ප්‍රවේශ මංගල්‍යය කියන්නේ. ආ ගණේෂ මේටි කියවන්න බලන්න. ටීචර් හයිලයිට් කරලා තියෙන ටික පේනව නේද? ඔව් ටීචර් පේනවා. හා ඒටි කියවන්න බලන්න. නව නිවසක් ඉදිකොට එහි පදිංචි ආරම්භ කිරීම මේ නමින් හඳුන්වන ලැබේ. මෙය ගෙවදීමේ යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. බුද්ධ කාලීනවද ඇතැම් බෞද්ධයන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ වැඩමවා දන් පිරිනමා ආශිර්වාද ලබාගෙන නව නිවාස පරිහරණය කිරීම ඇරඹු බව සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ. තුනුරුවන් හැර වෙනත් පිහිටක් නැත යයි සලකා මෙරට බෞද්ධයෝ පෙර පටන්ම මෙම සිරිත අනුගමනය කරති. බොහොම හොඳයි ගණේෂා. හරි ජෙහාන්, ජෙහාන් ඉතුරු ටිකක් කියවන්න බලන්න. අපි ඒ කොටස අද කොහොම හරි ඉවර කරමු. තව පැය කාලෙනේ තියෙන්නේ. ජෙහාන් නෙත් සර අපුතා කියවන්න බලන්න මේ ටික. පළමුව නිවස මනාව පිරිසිදු කොට සුවඳ දුම් මල්ලා කිරි උතුරන ලැබේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙනුවට සදාතුක කරඬු වහන්සේ පෙරට කොටගත් මහා සංඝ රත්නය පුද පෙරහැරින් වැඩමවාගෙන අලුත් පාදෝවණය කොට පනවන ලද අසුන් මත වඩා හිඳුවා දන් පැන් පිරිනමනු ලැබේ. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පාත්තා තුනුරුවනේ ආශිර්වාදය ලබා ගන්නා අතර ඇතැම් අය සෙත් පිරිතකින් ආශිර්වාදය ලබා ගැනීමට පුරුදු වී සිටිති. පින්කම අවසානයේ දෙවියන්ටත් මියගිය ඥාතිටත් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ද ආශිර්වාදය ලබා ගැනීමට උපකාරී වන බව බෞද්ධ පිළිගැනීම. ඉන්පසු නව නිවසට පැමිණි ඥාති හිතමිතුරන්ට බල බත බුලතින් සංග්‍රහ කිරීම සිදු කරේ. එහිදී මධ්‍යස්ථාර භාවිතයක් සිදු නොවේ. හරි බොහොම හොඳයි පුතේ. අපි එහෙනම් බලමු ඒ කොටස මොකද්ද කියලා. හරිද? නව නිවසක් ඉදි කරලා ඒකේ පදිංචියට යන දවසේ, පදිංචිය ආරම්භ කරන දවසේ දුකන චාරිත්‍ර වාරිත්‍රවලට තමයි අපි කියන්නේ ගෘහ ප්‍රවේශ මංගල්‍යය කියලා. සාමාන්‍ය විවාහරදි පුතේ මේකට කියන්නේ ගෙට ගෙවදීම කියලා. මොකද්ද? ගෙට ගෙවදීම කියලා. හරිද? හරි. බොහොම හොඳයි. ඉතින් පුතේ බුද්ධ කාලීන බෞද්ධයනි පුතේ බෞද්ධ සංස්කෘතියට අනුව සාමාන්‍යයෙන් වෙන්නේ මහා සංඝරත්නයේ වැඩමවලා දන් පිරිනමලා ආශිර්වාද අරගෙන තමයි නිවසක් පරිහරණය කරන එක අපි ආරම්භ කරන්නේ. සූත්‍ර දේශනාවල පුතේ කියන්නේ ඒ කාලේ ඉඳන්ම බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ ඉඳන්ම ඒක පැවතගෙන ඉන්නේ. අන්න එහෙම. හරිද? මොකද තුරුණුවන් හැර වෙනත් පිහිටක් නැත යයි සලකා මෙරට බෞද්ධයෝ පෙර පටන්ම මෙම සිරිත අනුගමනය කරති. බෞද්ධ වශයෙන් පුතේ අපි හිතන්නේ තුනුරුවන් බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන ඇර වෙනත් පිහිටක් නැහැ කියලා හිතලා අපි ඒ සිරිත් අනුගමනය කරනවා. පළමු නිවස මනාව පිරිසිදු කොට සුවඳ දුම් අල්ලා කිරි උතුරනවා. සුවඳ දුම් ඇල්ලුවම අපි විශ්වාස කරනවා නරක දේවල් පිට වෙලා යනවයි කියලා. කිරි උතුරවන එකෙන් සෞභාග්‍යයක් ලැබෙනවා කියලා. පුතේ අපි කිරි උතුරවන එකෙන් මොකද්ද අපි හිතන්නේ? බෞද්ධ සංස්කෘතියට අනුව අපි බලාපොරොත්තු වෙන පුතේ කිරි උතුරවන එකෙන් අපිට සෞභාග්‍යයක් ලැබෙනවයි කියලා. සෞභාග්‍යයක් ශස්ත්‍රීකත්වයක් ලැබෙනවායි බලාපොරොත්තු වෙන තමයි අපි කිරි උතුරවනවා කියන චාරිත්‍රය සිද්ධ කරන්නේ. තේරුණාද ළමයි? හරි. ඊට පස්සේ ඒත් එක්කම අපි බුදුරජාණන් වහන්සේ වෙනුවට සදාතුක කරඬුව පුතාල දැකලා තියෙනවද? අර දානයක් දෙනකොට අර හිසේ තියාගෙන මේ වඩම්මනවා කරඬුව, සදාතුක කරඬුව වඩම්මන්නේ පුතාල. ඒ පුතේ බුදුරජාණන් වහන්සේව බුදුරජාණන් වහන්සේ වෙනුවට තමයි අපි සදාතුක කරඬුව වඩම්මන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරන ලදව සදාතුක කරඬු වහන්සේ නමක් වඩම්මනවා බුදුරජාණන් වහන්සේ වෙනුවට. කරඬුව ප්‍රමුඛ කරගෙන තමයි සංඝරත්නය වඩින්නේ. හරිද? මෙහෙම සංඝරත්නය වැඩියට පස්සේ පාදෝවණය කරලා අලුත් නිවස තුලට අරගෙන අසුන් පනවලා සුදු වෙලි දාලා වියන් බැඳලා ඊට පස්සේ දාණය පූජ කරලා පිරිත් පින්කමක් පවත්වලා ඒ ආශිර්වාදය අරගෙන, හරිද, එහෙම කරලා තමයි පුතේ ඊට පස්සේ දෙවියන්ට සහ මළගිය ඥාතීන්ට පින් දෙනවා. මෙහෙම පින් දීලා තමයි පුතේ බෞද්ධයෝ විදිහට අපි ගෙට ගෙවදීමේ මංගල්‍යය සිද්ධ කරන්නේ.
හරිද ඊට පස්සේ මේ චාරිත්‍ර වලින් පස්සේ නෑදෑහිත මිත්‍රාදීන්ට ඥාතියන්ට එන්න කියලා බත බුල්ලතින් සංග්‍රහ කරනවා හරිද බෞද්ධ විදිහට අපේ පන්සිල් පද පහේ අවසාන පන්සිල් පදය සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදි යාමි ඉතින් පුතේ බෞද්ධයෝ විදිහට පන්සිල් සමාදන් වෙන බෞද්ධ සිංහලයෝ විදිහට අපි කවදාවත් අපේ කිසිම උත්සවයකට මද්දසාර පාවිච්චි කරන්න හොඳ නැහැ හරිද පුතාලට උනත් ඕන තරම් ඇහිලා ඇති කට්ටිය කියනවා බිව්වා කියලා මුකුත් වෙන්නේ නැහැ බිව්වා කියලා මුකුත් වෙන්නේ නැහැ බිව්වත් මැරෙනවා නොබිව්වත් මැරෙනවා ඒව බොරු කතා පුතේ හරිද බොනකොට බොන කෙනා ඒක පිළිගන්න කැමති නැහැ හරිද බොන කෙනා ඒක පිළිගන්න කැමති නම් ඒ කෙනා බොන්නේත් නැහැ බොනකොට පුතේ අපේ මොලේ සෛල හිමීට හිමීට විනාශ වෙනවා හරිද ඊට පස්සේ ආ පුතාලට ඒවා ඒ ලෙවල් වලට බයෝ කළා තුවාලට ඉගෙන ගන්න ලැබෙයි හරිද අපේ තියෙනවා හෝමෝන જાති දෙකක් ඒ හෝමෝන જાති දෙකේ බැලන්ස් එක නැති වෙනවා හරිද මම ඒක නම් ඔයාලට කියන්නේ ඔයාලා තාම චූටි ළමයිනේ හරිද ඉතින් පුතේ බිව්වහම ওই වගේ දේවල් වෙනවා මද්යසාර කියන්නේ හරීම නරක දෙයක් ඒක බොන කෙනා කවදාවත් බොන්නේ නැති කෙනාව බොන්න ඇද ගන්නවා ඇරෙන්න බොන එකේ තියෙන නරක දේවල් කවදාවත් කියන්නේ නැහැ ඉතින් පුතේ කවුරු ඔයාලට කවදා හරි දවසක කිව්වත් බොන එක හරීම ෂෝක් දෙයක් කියලා ඒක සම්පූර්ණ බොරුවක් හරිද ඒකෙන් වෙන්නේ තමන්ට නරකක් විතරයි තමන්ගේ පෞරුෂය තමන්ගේ චරිතය තමන්ගේ පර්සනැලිටි එක කැඩෙනවා ඇරෙන්න ඒක අඩු වෙනවා ඇරෙන්න අපිට අයහපතක් වෙනවා ඇරෙන්න දීමත් කමින් මද්දසාර භාවිතයෙන් කවදාවත් කිසි කෙනෙක්ට හොඳක් වෙන්නේ නැහැ අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් විතරක් නෙමෙයි මනසෙනුත් අපි පල්ලෙහාට වැටෙනවා විතරයි මද්දසාර භාවිතා කිරීම. ඉතින් පුතේ බෞද්ධයෝ විදිහට කවදාවත් පන්සිල් සමාදන් වෙන බෞද්ධයෝ විදිහට කවදාවත් කිසිම උත්සවයකට අපි මද්දසාර භාවිතයක් සිදු කරන්නේ නැහැ. උත්සවයක් තියා කිසිම වෙලාවක අපි මද්දසාර කියන දේ භාවිතා කරන්න හොඳ නැහැ. ඒක අපේ අධ්‍යාත්මයට, අපේ ශරීරයට, අපේ පෞරුෂ වර්ධනයට ලොකු හානියක් කරන්න පුළුවන් දෙයක්. හරි. තේරුණා නේද ළමයි? මං ඔයාලට පොඩයිනි පින්තූරයක් පෙන්වන්නම් ගෘහ ප්‍රවේශ මංගල්‍යයේ. විනාඩියක් දෙන්න. ඔව්. ළමයි පේනවද? ගණේෂ් මල් ෂෙයා කරලා තියෙන එක පේනවද? පේනවා ටීචර්. හරි. හරි පුතේ. හරි. මේ රූපේ ටීචර් මේ රූපේ විතරමයි හම්බුනේ. හරිද? මේ තියෙන්නේ අපි ගෙදරට ගෙවදුනහම කිරි උතුරවනවා. හරිද? ගඩොල් කෑලි හරි මොනා හරි ගල් තුනක් මත කිරි මුට්ටිය තියලා පොල් කිරි දාලා. හරිද? පොල් කිරි දාලා යටින් ගින්දර දාලා දර කෑලි දාලා හරිද කිරි උතුරවනවා හරිද අපි කිරි උතුරවන්න කලින් මෙහෙම කිරි මුට්ටියට වැඳලා ඊට පස්සේ එහෙම තමයි කිරි උතුරන්නේ කිරි මුට්ටියට මේ ගින්දර යටින් දාලා කිරි උතුරනකම් කට්ටියම වට වෙලා බලාගෙන ඉන්නවා කිරි උතුරනකොට ගෙයක් ඇතුළට යද්දී අපි කිරි උතුරනකොට ඒ ගෙදෙට්ට කිරි උතුරනවත් එක්කම ශාස්ත්‍රීයත්වයේ සෞභාග්‍ය ලැබෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ නේද ළමයි ඉතින් මම මේ පින්තූරේ පෙන්වන්නේ ඔයාලට ගෙට ගෙවදීමකදී කිරි උතුරන එක හරිද මේ අනිත් ඒවා නම් මේ ඔයාලට ඉස්සරහට එන පින්තූරේ ඒවත් මම පාඩම කරගෙන යනකොට පෙන්වන්න ඔව් පුතේ අලුත් අවුරුද්දට කිරි උතුරනවා අපි අලුත් අවුරුද්දට කිරි උතුරන්නේ අපි මුළු අවුරුද්ද පුරාවටම බත් බුලතින් ශාස්ත්‍රීයක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි අපි අවුරුද්දට කිරි උතුරන්නේ තේරුණාද හරි දැන් හැමෝම මාතෘකාව දාන්න ගෘහ ප්‍රවේශ මංගල්‍යය ගෘහ ප්‍රවේශ මංගල්‍යය ගෘහ ප්‍රවේශ මංගල්‍යය
හරි ලියලා හැමෝම ලියන්න තරුවක් ගාලා ලියන්න ගන්න නව නිවසක් ඉදිකර නව නිවසක් ඉදිකර නව නිවසක් ඉදිකර එහි පදිංචිය ආරම්භ කිරීම එහි පදිංචිය ආරම්භ කිරීම එහි පදිංචිය ආරම්භ කිරීම එහි පදිංචිය ආරම්භ කිරීම ගෘහ ප්‍රවේශ මංගල්‍ය හේවත් ගෘහ ප්‍රවේශ මංගල්‍ය හේවත් ගෘහ ප්‍රවේශ මංගල්‍ය හේවත් ගෙට ගෙවැදීම ලෙස ගෙට ගෙවැදීම ලෙස ගෙට ගෙවැදීම ලෙස ගෙට ගෙවැදීම ලෙස හඳුන්වනු ලබයි හඳුන්වනු ලබයි නව නිවස පරිහරණයට පෙර පරිහරණයට පෙර නව නිවස පරිහරණයට පෙර බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩමවා දන් පිරිනමා වැඩමවා දන් පිරිනමා වැඩමවා දන් පිරිනමා වැඩමවා දන් පිරිනමා ආශිර්වාදගෙන ආශිර්වාදගෙන පසුව සුවඳ දුම් අල්ලා කිරි ඉතිර වීමද සිදු කරයි තවද තවද සෙත්පිරිත් කියවා දෙවියන්ටත් කවද සෙත්පිරිත් කියවා දෙවියන්ටත් මිය ගිය ඥාතීන්ටත්
දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවයි. පින් අනුමෝදන් කරවයි. පසුව අවසාන වශයෙන් හරි පුතේ මුලින් ඉඳන් කියවන්නම් කියවල ඉවර වෙලා අවසාන වශයෙන් ඥාති හිත මිතුරන්ට සංග්‍රහ කිරීම සිදු කෙරේ ඥාති හිත මිතුරන්ට සංග්‍රහ කිරීම සිදු කෙරේ ඥාති හිත මිතුරන්ට සංග්‍රහ කිරීම සිදු කෙරේ තිසරි ලිව්වද ලියනානේ හරි ඥාති හිත මිතුරන්ට සංග්‍රහ කිරීම සිදු කෙරේ හෂාන් හෂාන් පුතේ ලිව් එක යාළුවන්ට ඇහෙන්න කියවගෙන යන්න එකපාරක් ඉක්මනට නව නිවසක් ඉදිකර එහි පදිංචිය ආරම්භ කිරීම ගෘහ ප්‍රවේශ මංගල්‍ය හෙවත් ගෙට ගෙවීම ලෙස හඳුන්වයි. නව නිවස පරිහරණයට පෙර බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩමවා දන්පිරි නම ආශිර්වාදගෙන අසුව සුවන්තුම් අල්ලා කී ඉතිරි වා වීමද සිදු කරයි. තවද තෙත්පී කියවා දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරවයි. පසුව අවසාන වශයෙන් ඥාති හිත මිතුරන්ට සංග්‍රහ කිරීම සිදු කෙරේ. හරි බොහොම හොඳයි හෂාන්. ඉතින් පුතේ ඒක තමා ගෙට ගෙවදීමේ මංගලයේදී සිද්ධ වෙන දේ. හරිද? ඉතින් ළමයි දැන් අටහමාරත් පහු වෙලා පුතාලට පහම අටත් ක්ලාස් එකක් තිබ්බා නේද? මහන්සි ඇතිනේ චූටි ළමයි ටිකට. හරි එහෙනම් අපි ක්ලාස් එක ඉවර කරමු. ලබන සතියේ ළමයි හැමෝම එනව නේද? උත්තර දෙන්න. හරි දැන් අන්මියුට් කරන්න. එහෙනම් හැම දරුවෙක්ම ලබන සතියේ ක්ලාස් එන්න. ටීචර් මට අවසානෙට ලිව්ව කවිය අවසානෙට කිව්ව එක ලියන්න ටීචර්. හරි පුතේ රෙකෝඩින් එක බලලා ලියා ගන්න. ළමයි මේ දැන් ක්ලාස් එක ඉවර කරන්න වෙලාව හරිනේ. නැත්නම් ටීචර් ගෲප් එකට දානවා ඒක ලියා ගන්න. හරි පුතාලා හැමෝටම ගුඩ් නයිට්. ටීචර් ටීචර් ටීචර්.